මම ගාල්ල බද්ධිගම් ප්‍රදේශයේ ඉඳලයි මේ ස්ථානයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණියේ. මගේ නම සරත් චන්ද්‍රසිරි, වයස අවුරුදු 63යි. මම අවුරුදු 3මාරක කාලයක් තිස්සේ මගේ පිටකොන්ද සහ උරේස් මත දෙපැත්තේ වේදනාවෙන් මම සෑහෙන දුකක් වින්දා. මම පසුගිය කාලය ඇතුළතම බටහිර වෛද්‍ය ප්‍රතිකාරක්, සිංහල වෛද්‍ය ප්‍රතිකාරක් ගත්තා. නමුත් නිසි සුවයක් ලැබුණේ නැහැ. නැවත මම වසර එකහමාරට කලින් ඩොක්ටර් ආනන්ද පෙරේරා මහත්මයා මුණ ගැහිලා මේ සිද්ධිය කිව්වම ඒ මහත්මයා කිව්වා ඔපරේෂන් කරන්න, එතකොට මේක සනීප වෙයි කියලා. නමුත් මගේ පවුලේ ඉන්නෝ සහෝදරයක් සහ සහෝදරියක් දෙදෙනා වෛද්‍යවරු. ඒ දෙදෙනාම ඇවිල්ලා බලලා කිව්වේ අයියේ ඔපරේෂන් කරන්න යන්න එපා, තත්ත්වය අවදානම් කියලා තියෙනවා. ඊට පසුවත් මම මාස 8ක විතර කාලයක් නැවත සිංහල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. වේදනාව ටිකක් අඩු වුණා. නමුත් හැම දවසකම රෑ නිින්දට ගියාම බොහෝ වෙලාවට මට එක දිගට නිදා ගැනීම හැකියාවක් නැහැ. පැය භාගින් භාගින් වගේ රැහැ වෙනවා. ඒ හැම වෙලාවකම තද වේදනාවක් කකුල් දෙකේ, පිටේ සහ ඒ තුනටි ප්‍රදේශයේ තියෙනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවට මට සිද්ධ වුණේ බොහෝ වෙලාවට තෙල් බෙහෙත් ගාලා තාවකාලික සුවයක් ලබා ගැනීම පමණයි. කෙසේදත් මම පසුගිය කාලයක පත්තරෙන් දැකපු දැනීමක් අනුව මම දුරකථනය විමසලා මේ ආයතනයට පැමිණියා. පැමිණියාට පස්සේ ඒ වන විට එංගලන්ත ජාතික මහාචාර්යවරයෙක් මෙහි සිල්පන්නත් එන්න සිටියා. මුත් ඇවිල්ලා අපේ මහාචාර්ය සාගර කරුණාතිවර මහත්මයා මුණ ගැහිලා මගේ සිදුවීම් කිව්වම කලින් මානව පිට වෛද්‍ය ප්‍රතිකාර සටහන් සහ එක්සේ පිටපත් සියලු දුන්නම ඒ මහත්මයා කිව්වා ගෙදර ඇවිල්ලා ප්‍රතිකාර, ගෙදරින් ඇවිල්ලා ප්‍රතිකාර ගන්නත් පුළුවන්, එහෙම නැත්නම් මෙහි නැමතිලා නේවාසික ප්‍රතිකාර ගන්නත් පුළුවන් කියලා. ඒ පැමිණ දිනේට දින දෙකකට පස්සේ මම මෙහි ඇවිල්ලා නැවතිලා දවස් 5ක ප්‍රතිකාර ගත්තා. ඒ ප්‍රතිකාර ගැනීමෙන් මට තේරුණා දිනෙන් දින මගේ මේ වේදනාව අඩු වෙන ලකුණු. අද මම මේ ආවේ දුරකථනයෙන් කතා කරලා බද්දෙමට ගිහිල්ලා ප්‍රතිකාර අරගෙන ඒ හිටපු කාලය ඇතුළත මට කිසි කරදරයක් වුණේ නැත්නම් නිදා ගන්න ගියාට පස්සේ මට එළිය වෙන කම් හොඳට නිින්ද යන කවදක්වත් අර කලින් තිබ්බ මානසික වේදනාව තිබුණේ නැහැ. මම ඒ දවස්වල මේ තද නිින්ද නිදා නොගැනීම නිසා මට හිස රබේ සහ වෙනත් අසීපකත්වයන් වලට මම යොමු වෙලා තිබුණා. නමුත් මේ ප්‍රතිකාර ගත්තට පස්සේ මට දැන් තේරෙනවා 90%ක් විතර මගේ ඇඟේ තිබිච්ච වේදනාව ශරීරයෙන් තුරන් ගලා කියලා. ඒත් වශයෙන් මේ කාර්ය මණ්ඩලයේ මහාචාර්යතුමා සියලුම කාර්ය මණ්ඩලයේ මෙතෙන් මෙහිදී අපිට දක්වන ඒ උදව් උපකාර මම හිතනවා අපිට මුදලට ටැක්සියුරෙන් බෑ. ඇත්තෙන්ම වේදනාව හිටපු මම වේදනාව මිදෙව්වේ මේ වෛද්‍යතුමා සහ කාර්ය මණ්ඩලයට. ඇත්තෙන්ම මම කාර්ය මණ්ඩලයට සහ මේ ආයතනයට සදා ණය ගැටි. ඉතින් ඔබ කාගේ හෝ තවත් මේ වගේ අසිරිබ්බෙක් තියෙනවා නම් කටින් කට හරි පතුරලා මේ වේදනාවෙන් පෙළෙන අය වේදනාවෙන් මුදවක සුවපත් කරන්න, ඒ මුදා ගන්න කටින් කටෝ මේ ප්‍රචාරය කරනවා නම් ඇත්තෙන් මේක මම හිතනවා ලෙඩුන්ට කරන විශාල සේවයක් කියලා. ඒ වගේම වෛද්‍යාචාර්යතුමා ඇතුළු සියලු මේ කාර්ය මණ්ඩලයට මම බොහෝ පින් දෙනවා. මා සනීප කරාට. ස්තුතියි.